පසුගිය සිකුරාදා රාත්‍රී එගොඩවියන ප්‍රදේශයේදී සිදු රියානතුරෙන් අවුරුදු 7ක සහ අවුරුදු 1ක දැරියන් දෙදෙනෙක් මිය ගියා. ඒ වගේම එම දැරියන්ගේ මව්වන 23 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා. ඒ වගේම ඇය ගැබිනි කාන්තාවක් ලෙස සිටි බවට වාර්තා වෙනවා. ඇගේ කලලයක් ශල්‍ය කර්මයක් මගින් ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙවැනි අවාසනාවන්ත සිදුවීම ඇතිවීමට හේතුව රාත්‍රී කාලයේ තරුණයින් එවැගේම විවිධ පුද්ගලයන් විසින් විනෝදාස්වාදයේ සඳහා වාහන පැදවීම යතුරු පැදි පැදවීම බවට අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනේ සිට ශ්‍රී ලංකාව පුරා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ යම් පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් මාර්ග නීති පිළිපදින්නේ නැතුව යතුරු පැදි පදවනවා නම් මෝටර රථ පදවනවා නම් ඒ මෝටර රථ සහ යතුරු පැදි පොලිසිය භාරයට ගැනීමට කටයුතු කරනු ලබනවා. ඊයේ දිනේදී මෙවැනි හැසිරීමක් සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වෙත කරුණු වාර්තා වුණා. විශේෂයෙන්ම කිඹුලාවල හන්දිය සිට රෝහල පාර දෙසට මේ ආකාරයට ඉරිදා දිනවල යම් කණ්ඩායමක් අධික වේගයෙන් යතුරු පැදි පදවන බවට තොරතුරු ලැබුණා. ඒ අනුව මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් රථවාහනාංශයේ ස්ථානාධිපතිවරයා ලවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව යතුරු පැදි 24ක් පොලිස් භාරයට ගනු ලැබුවා. ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිතව තිබෙනවා. අදාළ යතුරු පැදි නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන දැනට පොලිස් භාරයේ තිබෙනවා. නිරන්තරයෙන් මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට රථවාහන පොලිසිය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සඳහා සතුට සඳහා ඒ වගේම තම හැකියාවන් පෙන්වීමට මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙසට විශේෂයෙන්ම තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ සතුට විනෝදය තව කෙනෙකුගේ ජීවිතය සදාටම නැති වෙන්නට පුළුවන්. ඒ වගේම සදාකාලික ආබාධිතින් බවට පත්වන්න පුළුවන්. ඒ නිසා මෙවැනි ක්‍රියාවලින් වළකින්න මින් ඉදිරියේදී මෙවැනි කාරණා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුද්ගලයින් අධිකරණ ක්‍රියාදාමයට අමතරව විශේෂයෙන්ම මානසික වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තා ලබා ගැනීමටත් පොලිසිය කටයුතු කරනවා. අදාළ රියානතුර සිදු කළ පුද්ගලයා මේ වන විට බන්ධනාගාරගත කර තිබෙනවා. එගොඩවෙන පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ නිසා කිසිම අවස්ථාවක රාත්‍රී කාලේ රේස් පදින්නට එවැගේම තම හැකියාවල් පෙන්වන්න විනෝදාස්වාදයේ සඳහා අධික වේගයෙන් රිය පදවන්න එවැගේම වාහනේ ධාවන මීටරය 120-140 දක්වා ගමන් කිරීම පෙන්වන්න මේ ආදී ආකාරයට කටයුතු කරන්නට එපා. මේ ආකාරයේ මානසික තත්ත්වයෙන් පසුවන්නට එපා. මහා මාර්ගයේ තියෙන ජීවිත අයා අකාලේ නැතිවන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි ක්‍රියා කිසිසේත් සිදු කරන්නට එපා. එවැනි ක්‍රියා සිදු කළහොත් එයාට එරෙහිව අපි ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අදාළ අත්අඩංගුවටගත් තැනැත්තාට එරෙහිව ලංකාවේ අපරාධ නීති යටතේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.